රාජ්‍ය ආයතන තුළ සාමය කඩවීමට ඉඩ නොතබන්නයි ජනපති වෘත්තීය සමිති නියෝජිතින්ගෙන් ඉල්ලයි. ආයතනවල සාමය පවත්වා ගැනීමේ නායකත්වය ඔබතුමාලා ගන්න වෘත්තීය සමිති. අගමැති පත්කලේ ව්‍යවස්ථාවට අනුවයි ජනපති විදේශ ස්ථානාපතිවරුන්ට කියයි. නව අගමැති පීමී පාර්ලිමේන්තු වරප්‍රසාද ලබා දෙන්න නිදහස් සන්ධානය කතානායකගෙන් ඉල්ලයි. විපක්ෂ නායක සම්බන්ධන් අගමැති හමුවේ. රනිල් වික්‍රමසිංහ රාජ්‍ය දේපල ආවභාවිත කරන බවට චෝදනා. නිල වාහනේ නැත්නම් නිල නිවාසයේ අපි හිටියා කියලා ඒකෙන් අපිට ඒ තනතුරේ අයිතිවාසිකමක් ලැබෙන්නේ නැහැ. රූපාත්‍රිකයාගේ අකමැත්තෙන් ඒක භාවිතා කරනවා කියන්නේ රාජ්‍ය දේපල ආවභාවිත. මොහොතට කඩා වැටුණු ඉන්දුනීසියා යානයේ කළු පෙට්ටිය සොයා තවදුරටත් මෙහෙයු. රාජ්‍ය ආයතන තුල ගැටුම්කාරී තත්වයකට ඉඩ නොතබා සාමය ආරක්ෂා කිරීමට කැපවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෘත්තීය සමිති නියෝජිතින්ගෙන් ඉල්ලා සිටිනවා. ජනාධිපතිතුමා මෙම ඉල්ලීම කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති නියෝජිතින් සමග පැවති සාකච්ඡාවකදී. මෙම හමුව ජනාධිපති කාර්යාලයේදී පැවැතුණා. ජාත්‍යන්තර වශයෙන් රටට අපකීර්තියක් ගෙන දීමට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ ඇතැම් දේශපාලන පක්ෂ කටයුතු කරමින් සිටිනවා. එවැනි තත්ත්වයක් තුළ සියලු රාජ්‍ය ආයතනවල සාමය පවත්වාගෙන යමින් රජයට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස වෘත්තීය සමිති නියෝජිතින්ගෙන් ජනාධිපතිතුමා ඉල්ලා සිටියා. ඔබ සෑම කෙනෙකුගේම මම බොහොම කාරුණිකව ඉල්ලන්නේ මේ අවස්ථාවේ ඔබේ ආයතනවල වැඩ කරන අය සමග සුහදතාවය ආරක්ෂා කර ගැනීම ඔබේ ප්‍රධාන වගකීමක්. ගැටුම් ප්‍රශ්න ඇති කරගන්න එපා. තා සුළු සිද්ධීන් විශාල සිද්ධීන් විදිහට ජාත්‍යන්තරයට පෙන්වීම තමයි කරන්නේ. ආයතනවල සාමය පවත්වා ගැනීමේ නායකත්වය ඔබතුමාලා ගන්න වෘත්තීය සමිති. මේ වෙලාවේ රජයේ කටයුතු වලට සම්පූර්ණ සහයෝගය දෙන්න කිසිම ආයතනයක කලබල ප්‍රශ්න හදාගන්න එපා. සියලු දෙනත් එක්ක ඉතාම සුහදතාවයෙන් කටයුතු කරන්න මේක තමයි මගේ එකම ඉල්ලීම. රාජ්‍ය ආයතන තුළ ප්‍රචණ්ඩත්වයට කිසිදු ඉඩක් නොතිබීම වෘත්තීය සමිති නියෝජිතින්ගේ වගකීම් බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. මෙහිදී වෘත්තීය සමිති නියෝජිතින් කියා සිටියේ නව රජයේ ඉදිරි වැඩ කටයුතු වෙනුවෙන් තම පූර්ණ සහාය පළ කරන බවයි. අමාත්‍ය මහින්ද අමරවීර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණී ලොකුගේ මහින්දානන්ද අලුත්ගම ගැන මහතුරුණතුළු පිරිසක් මෙම හමුවට එක්ව සිටියා. මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද මහතා නව රජයට සහාය පළ කිරීම සඳහා එක්ව සිටිනවා. දුනේෂ් ගන්කන්ද මහතා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා ඉදිරියේ තිවුරුම් දුන්නා. රටේ පවතින ව්‍යවස්ථාවට අනුකූලව හා තමන් වෙත පැවරී ඇති බලතල අනුව අග්‍රාමාත්‍යවරයා පත් කිරීම සිදු කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විදේශ තානාපතිවරුන් හමුවේ අවධාරණය කළා. ඒ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ ඔවුන් දැනුවත් කිරීමයි මෙම හමුවේ අරමුණ වූයේ. නව අග්‍රාමාත්‍යවරයෙකු උපත් කිරීමට ගත් තීරණයට හේතු වූ කරුණු ජනාධිපතිතුමා මෙහිදී විදේශ ස්ථානාපතිවරුන්ට සහ මහකොමසාරිස්වරුන් වෙත පැහැදිලි කර සිටියා. ඉක්ුත් රජයේ පැවති ගැටලු සහගත තත්ත්වය ඊට හේතු වූ බවයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ. විදේශ ස්ථානාපතිවරුන් කීප දෙනෙකුම අදහස් දක්වමින් සඳහන් කර සිටියේ ව්‍යවස්ථාවට අනුකූලව සහ රට තුළ සාමය ආරක්ෂා වන පරිදි කටයුතු සිදු විය යුතුය යන්න තමන් අපේක්ෂා කරන බවයි. නව රජයේ ලෙස නොමැති පිළිවෙත අනුව සියලු රටවල් සමග පවතින සබඳතා තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යාමට සහ රජයේ සංවර්ධන කටයුතු සඳහා සෑම රටකම සහාය අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළා. ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, මාධ්‍ය නිදහස, සාමය සහ සියලු ජාතීන් අතර සහජීවනය තවදුරටත් තහවුරු කරමින් ශක්තිමත්ව ඉදිරියට යාම නව රජයේ බලාපොරොත්තුව බවද ජනාධිපතිතුමා පැවසුවා. ශ්‍රී ලංකාවේ සිටින සියලුම විදේශ ස්ථානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් මෙම හමුවට එක්ව සිටියා. ආචාර්ය සරත් අමුණුගම, මහින්ද සමරසිංහ යන අමාත්‍යවරුන්ද, මහාචාර්ය ජේල් පීරිස් මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා හමු වුණා. මෙම හමුව සිදු වූයේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ විජේරාම නිල නිවසේදී. පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී විශේෂයෙන් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ. මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා.
නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කර සිටින මහින්ද රාජපක්ෂ මැතිතුමාට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය තනතුරට හිමි සියලු අයිතිවාසිකම් සහ වරප්‍රසාද ලබා දෙන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානය කතානායකවරයාගෙන් ඉල්ලා සිටිනවා. කතානායක කරු ජයසූරිය මහතා වෙත ලිපියක් යවමිනුයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මෙම ඉල්ලීම කර ඇත්තේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන මත ජනාධිපතිතුමා මෙම පත්කිරීම සිදු කර ඇති බවද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පෙන්වා දෙනවා. සන්ධානයේ මාලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අත්සනින් යුත් මෙම ලිපියේ තවදුරටත් සඳහන් වන්නේ සන්ධානයේ නියෝජනය කරන මහින්ද රාජපක්ෂ මැතිතුමා දැනටමත් නව පදවියේ දිවුරුන් දී ඇති බවද කතානායකවරයාද හොඳින් දන්නා කරුණක් බවයි. එබැවින් එම තනතුරට හිමි සියලු අයිතිවාසිකම් හා වරප්‍රසාද ලබා දෙන ලෙසයි අදාළ ලිපියෙන් තවදුරටත් ඉල්ලා ඇත්තේ. මේ අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නියෝජිතින්ගේ නිල නොවන හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පැවැත්වුණා. එම හමුවෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මාධ්‍ය හමුවේ මෙසේ අදහස් පළ කළා. කතානායකතුමා, අපිට දැනුම් දුන්නා අද කැඳවලා තියෙන්නේ නිල නොලත් පක්ෂනායක රැස්වීමක් කියලා. මොකද පාර්ලිමේන්තුව කල් තබා තියෙන නිසා මා කමිටු ඔක්කොම ක්‍රියා විරහිතයි. ඒ නිසා නිල නොලත් රැස්වීමක්. ඒට හේතුව කිව්වා කතානායකතුමාට ලිපියක් දීලා තියෙනවා පාර්ලිමේන්තුව කැඳවන්න කියලා අස්සම් කළා. ඉතින් ඒ ලිපිය ගැන දැනුම් දීමයි ඒ ලිපිය අපිට කිව්වා ජනාධිපතිතුමාට යවලා තියෙනවා කියලා. ඊට වඩා කිසිම දෙයක් සිදු වෙලා නැහැ. මොකද ජනාධිපතිතුමා තමයි බලධාරියා. ඉතින් ඉතාම පැහැදිලි පාර්ලිමේන්තුව කොහොමත් කැඳවන්න හිට පස්වෙනිදාට. පස්වෙනිදා සිට කල් දාලා තියෙන්නේ 16 වෙනිදා දක්වා දවස් 11යි. පස්වෙනිදාට තිබුණේ ආයවැය කතාව. ඉතින් ආයවැය කතාව කරන්න මුදල් ලැබෙතුමා වෙනස් වෙලා තියෙනවනේ. අපිට ආයවැය ගැන ලෑස්ති වෙන්න තියෙනවා. ඒ නිසා තමයි ඒ දවස් සඳහා කල් දැම්මේ. ඉතින් පාර්ලිමේන්තුව සම්මතය පිළිවෙත් ගැන නෙමෙයි මේ කලබලේ තියෙන්නේ ඒගොල්ලන්ගේ ආණ්ඩුව වෙනස් වීම ගැන. අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීම හා පත්කිරීම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිතුමාට ලැබී ඇති බලතල අනුව සිදු වූ බව රජයේ සම මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසනවා. ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී විශ්වාසය නැහැ කියන එක ඔප්පු කරන්න ඕනේ ඒක අභියෝගයට ලක් කරන කට්ටිය. එතකොට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගයේ ක්‍රමවේදයක් තියෙනවා. විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කරන්න ඕනේ. එවැනි අවස්ථාවකදී ඒ විශ්වාස භංග යෝජනාව විවාදයට ගන්න වෙලාවක් දිනයක් නියම කරනවා. ඊට පස්සේ තමයි ඒක ඡන්දයකට භාජනය වෙන්නේ. එතකොට නිකම් මේ එතනට ගිහිල්ලා ඇවිල්ලා කෑ ගහලා කියන්න බෑ. අපිට බහුතරයක් තියෙනවා කියලා. ඒක ක්‍රමවේදයක් තියෙනවා ස්ථාවර නියෝගය යටතේ. ඒ වෙලාවේ ඒගොල්ලෝ හිතනවා නම් 16 වෙනිදා රැස් වෙනකොට ඉන් පසු ඒක ටෙස්ට් කරන්න ඕනේ කියලා බහුතරයක් තියනවා නැද්ද කියන ගේන්න කියන්නේ. මට මතක විදිහට 92 දෝෂාභියෝගයත් එක්ක රටේ ඇතිවෙච්ච ගාමිණීසන ලලිත අපලත්දලි මාත්මලත් එක්ක ඇතිවෙච්ච තත්වය. ඒ තත්වයේදී ඇතිවෙච්ච යම් යම් අස්ථාවර తాවකාලික කාලයක් තියෙනවා. රටක එවැනි ප්‍රශ්නයක් මතුවෙනකොට ඒක වැළක්විය නොහැකි. හැබැයි ඒකට ප්‍රතිපාදන තියෙනවා. ඉතින් මම ඒකයි කියන්නේ මේ ප්‍රතිපාදන පාවිච්චි නොකරයි අපි මේ සම්ඩු කරගන්නේ. එහෙම නැත්නම් අපි මේ වාද විවාද කරගන්නේ. විවස්ථාව හැදිලා තියෙන්නේ විධායක විවස්ථාදායක අධිකරණය. එතකොට මේ විධායකයේ සහ විවස්ථාදායක ප්‍රශ්නයක් තියෙනවා නම් එහි විසඳුමක් ලැබෙන්නේ අධිකරණයේ. ඒක තමයි ජනතා පරමාධිපත්‍ය 4 වගන්තිය Article 4. එතකොට අපි මේ ප්‍රොවිෂන්ස් එහෙම නැත්නම් මේ අවකාශය අපිට තියෙන නිසා අපිට පුළුවන් අදහස් හුවමාරු කරගන්න. හැබැයි මේ අදහස් අරගෙන Taman විශ්වාස කරන අදහසම තමයි රටේ නීතිය කියන එක අපිට පිළිගන්න බෑ. ඉතින් ඒකට අපි අවස්ථාවක් දෙන්න. මංගල සමරවීර ඇමතුමා ප්‍රකාශ කරලා තියෙනවා මේ රජයේ නීති විරෝධී. ඉතින් ඒක නිසා මේ රජයේ තීන්දුව තීරණ ක්‍රියාත්මක කරන නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ඉදිරිදි ගන්නවා කියලා. දැන් රාජ්‍ය සේවකීන්ට ඒ අවශ්‍ය සහාය ඔබතුමාලා ලබා දෙනවද? ආරක්ෂාව ලබා දෙනවද? පැහැදිලිවම එක දෙයක් මතක තියාගන්න, රටේ විධායක ජනාධිපතිවරයාට මේ විවස්ථානුකූලව තියෙන බලයක් එතුමා පාවිච්චි කරලා මේ ක්‍රියාදාමය සිද්ධ වෙලා තියෙනවා. එතකොට රාජ්‍ය සේවකයන්ට එහෙම තර්ජනය කිරීමම ඔය කියන මානව හිමිකම් ගැන මහා විශාල සම්දර්ශනයක් කරන රජයකට වටිනවද එහෙම කරන්න? අර රජයේ සේවකයන්ට ඒ ආකාරයෙන් තර්ජනය කිරීම. ඒකයි මගේ තර්කය. ඒ නිසා රාජ්‍ය සේවකයන්ගේ ආරක්ෂාව සම්බන්ධව පූර්ණ වගකීම පවතින රජයට තියෙනවා. අපි විශ්වාස කරනවා ඒ පූර්ණ
පූර්ණ බලය පූර්ණ අයිතිය ඔවුන් පාවිච්චි කරගල ඔබතුමාගේ ප්‍රශ්නයට උත්තරේ නියත වශයෙන්ම තිගරු ජනාධිපතිතුමා ව්‍යවස්ථානුකූලව ඔහු මේ කටයුතු කෙරේ තිබෙන නිසා ඒ සම්බන්ධව ගන්නා ක්‍රියාමාර්ග දැන් මේ විදිහට එහෙමනම් මේ කැසට් එක ගාපු මුද්‍රණාංකවල ප්‍රතිතුමා ඒකේ මේකේ ප්‍රින්ට් කරපු ඇත් ඔක්කොම ප්‍රශ්නයක් නේ එහෙම රටක වෙන්න බෑ එහෙම වෙන එක තමයි ඒ අසාධාරණ ඉතින් ඒ නිසා මංගල සමරේර මන්ත්‍රීතුමාට අයිතියක් නැහැ මේ කතාව කරන්න ඉතින් මේ කතාවම ඔය කියන එහෙම නැත්නම් මානව හිමිකම් චැම්පියන්ස්ලා තිය ක්ලෑෂ් එක ගෙනහිලා මානව හිමිකම් ගැන මහා හඬක් නගපෝ මංගල සමරේරට පාරාවලල්ලක් වෙයි රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයාව සිටියේදී සිදු වූ අක්‍රමිකතා පිළිබඳ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා හෙළිදරව්වක් සිදු කළා. ඒ පදනම් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ජනාධිපතිතුමාගේ තීන්දුවට සහය පළ කිරීමට එක්සත් ජාතික පක්ෂයෙන් පැමිණි අමාත්‍යවරුන් මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියා. ආණ්ඩුවක් විදියටත් එක්සත් ජාතික පාක්ෂිකයන් විදියටත් රටේ ජනතාවට මුහුණ දෙන්න බැරි තත්ත්වයක් උදා වුණා. එක්සත් ජාතික පක්ෂය ඇතුළේ ඉඳගෙන අපි විශාල සටනක් කරා. අපි පක්ෂය ඇතුළේ ඉඳන් සටන් කරා. මොකද අපේ පක්ෂය ගිනිච්ච ප්‍රතිපත්ති මූලික වශයෙන් රටේ ජාතික සම්පත් විකුණාගෙන කෑම. වතුකර ජනතාවට ඔක්කොම රුපියල් දාක් දෙනවා නම් මං අත් දෙක මුස්සගෙන ඉන්නවා. ඒ නායකත් එක්ක. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමායි හම්බුණා. ගිලා. නෑ නෑ එම්චු දාක් දෙන්න ඕන. ඒකට වැඩිපුරයක් කරන්න ඕන. තොන්න මනම තුන කතා කරන්නේ සුරේෂෙන්ට සාකච්ඡා කරමු. ජනාධිපතිතුමා නෑ නෑ. ඒක සාධාරණ ඉල්ලීමක්. ජනාධිපතිතුමා වතුකර ජනතාවගේ රුපියල් දාක් සාධාරණ ඉල්ලීමක්. ඒක විතරක් නෙවෙයි. දේ වේවිලි කර්මන්ත ඇමතිකම දුන්නා. අන්න වැඩේ කරන්න කියලා. අපි වැඩේ කරනවා පළවෙනිදා. එක්සත් ජාතික පක්ෂයේ බිහි කරලා මට නම් මාසයක් දෙයක් යනකොට එක්සත් ජාතික පක්ෂයේ මේ රනිල් වික්‍රම සහ ඒ වටේ ඉන්න පිරිස කරන ඒ කාර්යන්තවලදී මට නම් බොහොම කලකිරීමකින් තමයි මා මේ වෙනතුරු එක්සත් ජාතික පක්ෂයේ හිටියේ. මෛත්‍රීපාල ජනාධිපතිතුමා බොහොම පැහැදිලිවම අපිට බහුතරයේ තියෙන නිසා තමයි එතුමට අගමැතිකම දුන්නේ. අපි පරදින්න නෙවෙයි මේ වැඩේට බැස්සේ. අපේ ඒ ඔලුගෙඩි සංඛ්‍යාව අපිත් එක්ක ඒ ගෞරව මන්ත්‍රීවරු ඒ ලෙසම ඉන්නවා. පසුපෙලේ මන්ත්‍රීවරු හැටියට මම තමයි මේක දීර්ඝ කාලයක් අපි සියලු දෙනා සාකච්ඡා කරලා මේ කටයුත්ත අගමැතිතුමාට සම්බන්ධ කරලා අවසාන මොහොතේ මේක ගෙනාව අපි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය දේපල අවභාවිත කරමින් රටේ නීතිය උල්ලංඝනය කරන බව නව අග්‍රාමාත්‍ය ලේකම් එස් අමරසේකර මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා මේ බව කියා සිටියා. පත්මන් අගමැතිතුමා එදා ජනාධිපති ප්‍රතිවරණයෙන් පස්සේ ප්‍රතිඵල නිකුත් වෙන්නත් ඉස්සෙල් උදේ 6ට එතුමා බාර දීලා ගියා. සාමාන්‍යයෙන් ඉතින් නිල දිවසක් රජයේ සේවක සම්බන්ධයෙන් නම් අනුභාප්තිකයාගේ කැමැත්ත ඇතුව ඕනනම් දවස් 2-3ක් ඉන්න පුළුවන්. ආයතන සංග්‍රහය වුණත් තියෙනවා ප්‍රතිපාදන. ඒ අනුභාප්තිකයා කැමැත්ත ඇතුව මාස 3ක් දක්වා ඉන්න අපි සාමාන්‍යයෙන් ඉඩ දෙනවා. නමුත් අමතුවර සම්බන්ධයෙන් එහෙම ප්‍රතිපාදනයක් නැහැ. ඒ වගේ තැනක් සොයාගත්තාම එතුමා මම හිතන්නේ ඉක්මනින්ම ඉවත් වෙලා එයා විතර අපි හිතන්නේ ඒ නිසා අපි මේ සම්බන්ධයෙන් කිසිම නීතිමය කටයුත්තක් කරන්න බලාපොරොත්තුවක් නැහැ. නමුත් ඔබතුමාලාට මතක ඇති මීට කලින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා නිල වාහනය බාර දීමට සුවහනයක් පරම්පුණා කියලා බන්දරක් ගාරගත වුණා. ලංකාවේ තියෙන කිසියම් මුල් බැහැගත්තු සංස්කෘතියක්. ඒ සංස්කෘතිය යන අපිටම කමන්නේ වාහනයක් හොයාගන්න ගන්න තියාගන්නයි. ඒකම ඓතිහාසිකමක් නෙමෙයි කාගේවත්. නිල වාහනේ නැත්නම් නිල නිවාසයෙන් අපි හිටියා කියලා ඒකෙන් අපිට ඒ තනතුරේ අයිතිවාසිකමක් ලැබෙන්නේ නැහැ. අනුපාත්‍රිකයාගේ අකමැත්තෙන් ඒක පාවිච්චි කරනවා කියන්නේ රාජ්‍ය දේපල අවභාවිතය. මේක පොඩි දේපලකුත් නෙමෙයි. ඒකේ බරපතලකමත් අපි තේරුම් ගන්න ඕන. කොළඹතුරේ විශාල නිවාස සංකීර්ණයක්. ඒක අවභාවිතය කරනවා කියන්නේ ජිප්තකක් සුමානේ පරක්මාට වඩා මහා බරපතල කාරණයක්. නව අමාත්‍යවරුන් පත් කළ අමාත්‍යංශ සඳහා ලේකම්වරුන්ද පත් කර තිබෙනවා. කැබිනට් අමාත්‍යංශ 12ක් සඳහා පත් කෙරුණු නව ලේකම්වරු අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්විල් ලිපි ලබා ගත්තා. ඒ අනුව හේමසිරි ප්‍රාන්දු මහතා ලේකම්දුරට පත් වූයේ ආරක්ෂක අමාත්‍යංශයටයි. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශ ලේකම් වූයේ DMARB දිසානායක මහතායි. විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් වූයේ RP ආර්යසිංහ මහතායි. වරාය හා නාවික කටයුතු අමාත්‍යංශයේ ලේකම් ලෙස පත් වූයේ LP ජයම්පති මහතායි. කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් තන්ත්‍රට පත් වූයේ KDS රුවන්චන්ද්‍ර මහතායි. විදුලි බල හා පුනර්ජනීය බලශක්ති අමාත්‍යංශයේ ලේකම් වූයේ ආචාර්ය BMS බටගොඩ මහතායි. අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් වූයේ පත්මසිරි ජයමාන්න මහතායි. පළාත් සභා පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් බවට පත් වූයේ HT කමල් පත්මසිරි මහතායි. නැවත පදිංචි කිරීම පුනරුත්ථාපන උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු අමාත්‍යංශයේ ලේකම් වූයේ V සිවඥානසෝති මහතායි. දීවර හා ජල්ජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය හා හින්දු ආගමික කටයුතු අමාත්‍යංශය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් වූයේ
MMPK මායදුන්නේ මහතායි. කඳුරට නවගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශ ලේකම් බවට පත්වූයේ SM මොහොමඩ් මහත්මියයි. ඒ සමග සංචාරක හා වනජීවි අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්වූයේ S හෙට්ටිආරච්චි මහතායි. දැන් කෙටි විරාමයක්.